සමාජ සංගායනා අමන්තා චක්කවාලෙ සු අත්‍රාගචන්තු දේවතා සද්ධාම්මංනි රාජස් සුනන්තු සගග මොක්හදන් धම්ම සවෙන කාලු අයං බදන්තා धම්্ම සවෙන කාලු අයං බදන්త धම්্ම සවෙනකාලු අයං බදන්තා නමොතස් භගවත අරහතෝ සම්මා සම්බොද්ධස් නමොතස් භගවත අරහත සම්මා සම්බුද්ධස් නමොතස් භගවත අරහත සම්මා සම්බොද්ධස් ඒ පගවත්තු අරිහතු සමා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී පරම්පූජනීය, අතිගෞරවනීය මහා සංගරත්නෙන් නමස්කාරපූරෝක අවසර. ධර්මස්ශ්‍රවනා බිලාසී මවරණි පියවරුණි දරු දැරියනි පින්වත්නි. අදදිනේත් පරුටීවී මාධ්‍යෝසේ, සමාජ සංගායනා ධර්මදාන මේ පිංකමට ධර්මදේශනාවට ඇහුංකන් දෙන්නට පින් සලසාගන්නටයි ඔබ මේ සැදී පැහැදී සූදානංම සිටින්නේ. පින්වත්න බනහන්නට ඔබගේ හිතේ ඇතිවෙන මේ සද්ධාව ඔබගේ ජීවන ගමන සැනසීම සුවය උදක්කරන්නට හේතු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ජලයක සාගරයක අතරමං වුණු පුද්ගලයන් සයදනෙක් ඉන්නවා ඒ සයදෙන අතර එක පුද්ගලයක් ජලයෙන් ගොඩට එන්න උත්සහ කරනවා නමුත් ඒ පුද්ගලයයක් නැවතත් කිලෙනවා පුද්ගලයා ධර්මයේ පිහිටන්නට මාන්සි වෙන්න නෑවෙහෙස වෙන්නේ නෑ කුසලේ වඩන්නට දන්නේනෑ අකුසල් ක්‍රියාව සිද්ධ කරමින් දුකට පත්වෙනවා එ වගේ මේ අනතුරට පත්වන පිරිස අතර තව කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයා මේ කිලුණු සාගරයෙන් ගොඩටයෙනවා. නමුත් එයා යන දිසාව දකින්න. කුසලය තියෙනවා. නමු ඒ මාර්ගය හඳුනන්නන සද්ධාසිතන බුද්ධේ අවච්චප්ප සාදය ධම් මේ අවච්චප්ප සාදය මේ විදිහේ ඇති කරගන්න ධර්මතා ඒ පුද්ගලයාගේ ජීවිතය ප්‍රගුණ කරන්නේ නෑ. තවත් කෙනෙක්ු දියෙන් ගොඩටේනවා යන දිසාව දකිනෝ බුද්ධ දම්ම සංගකයෙන් රත්නත්‍රය කිරේ සද්ධාවෙන් පසුවන මේ තැනත්තා ඒ උතු මාර්මාර්ගයේ ගමන් කරන්න අප්‍රමාධ සිත ප්‍රගුණ කරනවා මේ පුද්ගලයා එදිසාවදකිනවා. තවත් කෙක් දියෙන් ගොඩට එනවා යන දිසාාව දන්නවා එවගේ මේ දිසාාව හරහා තමන්ගේ ගමනාරම්භ කරලා. සකෘර්දගමි තත්වයට පත්ව වන තැනැත්තා. බලන්න පින්වත්ති කෞුද මේ අතර ඔබ කුමන තත්වේදීන්නේ. තවත් පුද්ගලෙකින්වා පින්වත්නී ඒදීන් ගොඩට එනවා ගොඩට ගිහිල්ලා යන්නෝන නිවරදි දිශාව හඳුනාගන බෝදුරටේ මාර්ගයේ ගමන් කරලා. ගොඩවෙන්නට සමීපව සිටින පුද්ගලයා. අනාගාමි පුද්ගලයා. එවගේම තවත් කෙනෙක් ඉන්නවා ඒදන් ගොඩට ඇවිල්ලා යන්න ඕන ගමන ගිහිල්ලා නිමාවටත් කතන්කරණීය. කළයුත්ත නිමාවට පත් කළා. එනිසා, මේ සෝවාන් සකදාගාමි අනාගාමි අර්හත් කන සතර මග සතර්ඵලයන් ප්‍ර්‍යක්ෂ කරගන්නට නං මේ සසර සැඩ පහරෙන් මි දෙන්නට නං ඔබ නිරන්තර දුස්කර මාර්ගය තෝරගන්නට ඕන පටිසෝතමගාමි මාර්ගයේ කියලා කියන්නේ එකයි. පින්නත්නිමේ ඇසකණ නාසේ දිවශරීරය කියනම ඉදුරන්. නිරන්තරයම් මාසකරන්නේ ප්‍රිය කරන්නේ පාපයට, ්‍රාගාදී කෙලෙස් වලටයි මේ සිත යොමුවෙන්නේ. ඒ තුළ ස්කන්ධ පංචකය උපාධානය කරගෙන මමේ මාගේයකොටගෙන අවිද්‍යාවෙන් නො දැනීමෙන් අපි සංසාරයේ ඉපදමින් මැරමින් ගමන් කරනවා. ඒ ඉප මැරමින් ගමන් කරන සංසාරය ලබනනි සාවෙන් අපිට ඉපදීම හේතුකොටගෙන ඇතිවෙන, අනේ ඒක විධ දුක්ඛයන්ට ම වුණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කන සුවිසේසි සූත්‍රදේශනාවක්. සිහි කටහිුතු කාරණාපපහක්කු ගන්නන සූත්‍රදේශනාවක්, තමයි අදත්තකට දේශනාකරන්ට බලාපොරොත්තු වෙන්නේ. අංගුත්තර නිකායේ පංචක නිපාත්තයේ ටාන කියන සූත්‍ර දේශනාවක්. ඔබ හලා ඇති, සිහිකටයුතු කරුණු පහක්තියනවා. පංචිමානි භික්කවේ ටානානි අභින්නම් පච්ච වෙක්කි තබ්බං. ඉතියාවා පුරිසායවා ගහට්ටේනවා පබ්බජිතායවා. අමාමැනි බුදුපියාණන් වහන්සේ මේ විදිහට ෛදේශනා කරන්නේ. මහනන පස්සාකාරීූ සිහිකටයුතු ධර්මතා ඒ පස්සාකාරයවූ සිහිකටයුතු කරුණු ස්ත්‍රියයක් වේවා පුරසේක් වේවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් වේවා. ප්‍රවුරජාභූමියයට පත්වන කෙනෙක් වේවා. නිරන්තරෙන් සිහිකටයුතු ධර්මතා හැටියට. බුදුරජාණන් වහන්සේ අනු දැන වදාරනවා. එලිසා ඔබ මේ කරුණු ඉතා හොඳින් දන්නවා වෙන්න පුළුවන්. පින්බර උදෑස්සනි ඒ පිළිබඳ ඉතාම හොද හොඳ තමන්ග යෝනිසෝ මනසිකාරය උපන් සිහය වඩාගත්තොත් පන්නත්නී ඒ තුළ ඔබට ඉතාම සාර්ථක දවසග්‍ය වන්න සාර්ථක ජීවිතයක්ගවන්න සංසාරගමනය නිවීම ලැබන්න පොළ අංකම ලැබෙනවා. පලවෙනි කාරණය. චරාවට පත්ව නිරන්තරයෙන් අපි සහිපත් කරන්නට ඕන චරාවට පත්වීම සිහිපත් කරගන ඒ කෙරෙහි රිනාත්මක සිතුවිලී වඩා ගැනීම නෙවෙයි මෙතන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්න කාරණය ැ බහෝ අය වයිස කියන්න කැමති නෑ. උපන්දිනේ කියන්න කැමති නෑ. ගොඩාක් වයසකා අයගෙන් වැඩගන්න නං අපිට කියන්න සිද්ධ වෙනවා අයියා කියලා. ඉ අත්නි උදාහරණයක් ක අපේ විහාරස්ථාන නිතර එන යන සේවය කරන පුද්ගලෙක් හිටා. නමුත් විහාරස්ථානයට එනවා යනවා වනාට බනක් දහමක් කහන්ඩ ප්‍රිය කරන කෙනෙක් නෙවෙයි මේ පොඩි හාමු දුල්ලා අංකල් අංකල් කියල කතා කරන විට ඒ පුද්ගලයක් කියනවා අය කියල කියන්න ති අය කියල කිව්වහම ඕන දෙයක් කරයි ති හැමෝම අපි හැම දෙනාම අයියා කියල කතා කරනවා. එනිසා අපේ මේ සත්‍ය වසංකරන අපිට කොයිත රංකාලයක් ජීවත්වෙන්න පුළුවන්ද චරාදම්මා. මේ ජරාවට පත්වීම එසේ වෙනවා කියලා යථාර්ථවාදී අපට හිතන්න බැරිඇයි. කුඩා දරුවකු තරුණවියට පත්වෙනවා තරුණ පුද්ගලයාගේ කායික ශක්තිය මානසක ශක්තිය හැම දාම ඒ විදිහටම තියෙනවාද. වස්සට යනවාන දත් හැලෙන විට අපිට දත්. දන්න වෙනවාබ කෙස් සුදුවෙන විට නිරන්තරෙන්ම අද කාලි නම් කෙස් සුදුවෙන වයසට අන් යන්න කෙස් කළුවෙනවා. ති මේ විදිහට මේ අපේ මේ අනිත්‍ය වසංකරගන අපිටම මයාවක් ප්‍රැවටීමක් සිද්ධ කරගන්නවා නං, අපට පුළුවංකම ලැබෙයිද සත්‍ය සොයාගන්න. සැනසීම සොයාගන්න. සතුට සොයාගන්න මේ බුදු දහම කියලා කියන්න පෙන්වත්න. අපට සතුට සැනසීම ලබාගන්න මාර්ගය කියල දෙන තාමක්. උතුම්ම සැනසීම. ඒට අපි කියනවා ඉංග්‍රීසි බාසාාවෙන් අල්ටිමේට හැපිනස් බාන. ඒ උතුම් සැනසීම ප්‍රාර්ථනා කරගෙන යන අපිට, ගත කරන මොහොතේ සැනසීම ලබන මාර්ගයයි කියලා දෙන්නේ ඔබ චරාවට පත්වෙනවා දිරා යනවා කියලා උදෑස්සන අවදියුණු මොහොතේ සීපත් කලෝතින් ඔබගේ වටිනා කාලයේ ඔබ අනවශ්‍ය විදිහට විනාස කරනවාද චංගම දුරකතනය අතට ගත්තහම එහෙට යනවා මෙහෙට යනවා. කාලෙ කොයි තරන්නං අපි විනාස කරනවාද අන්න අය සමඟ ගැටුම් ඇතිකරගඩ තරහ කෝන්තර පිළිනමා ගඩ හිතේ වෙනම ඉඩක් දීලා තරහකාරය පෝෂණය කරනවා අන හිතේ අපේ කාලෙ කොයි තරං විනාශයට පත්වෙනවාද කල්පනා කරන්න මෙ තරුණ කාලයක් තියෙන වගේම පුළුවන් කාලයක් තියෙන වගේමික් කයේ වලංගුතාවේ අහිමියන කාලයක් වෙනවා රා දම්හොමි ජරං අනතීතෝති අබින්නම් පච්ච වෙක් කියකි තබබං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක සීපත් කරන්න කියලා. අපි කැමති විදිහට මේ කය පවතින කියල සහිපත් කරගන්නඩ ඕනේ පරිනාත්මකව නෙ වෙයි ඉතාම ධනාත්මකව ධනාත්මකවය තත්ත්වය හිතනවනං පෙන්වත් උත්සාහෙෙන් වැඩකරනවානේ කාලේ රන්හා සමානයි කියලා. කියන මේ වදනම නොවෙයිද පුදුහාමුදුරුව අපට මේ පෙන්වා දුන්නේ මේ ලබාවපන් මනුෂ්‍ය ආත්ම භාවේ මනුසත් බවේ ගත කරන මොහොතක් මොහොතක් පාස ඒ ගත කරන ජීවිතේ මෙලවට වැඩ පිණසත් පරලවට වැඩ පෙනනිසත් ටතු කරන්ට අධිස්ානයක් ඇති කරගන්නට හොඳම වෙලාව මේ පින් බර උදෑසන. එනි සාප්පෙන්වත්න මේ සරීරයේ ස්වභාවය පිළිබඳව අපිමිනෙහි කරන්නට. පලවෙනි කාරණය දෙවනි කාරණය ව්‍යාදිිදම් මොහොම්මි ව්‍යාදිදම් මොම්මි ව්‍යාදි ධර්මය පිළිබඳව ලෙඩවීම පිළිබඳව. අනතීතෝති අබින්නම් පච්චවෙෙක්කිිතක්වා. ලෙඩවීම ඉක්මවන්න අපට පුළුවන්ද මේ සරීරය ගෙවෙනවා ශේවෙනවා දිරා යනවනේ පින්නත්ති මේ ශරීරය හැදිලතියෙන්නේ පටවී ධාතුවෙන් එවගේ මාපෝ ධාතුුවෙන් වායෝ ධාතුුවෙන් ජෝධාතුවෙන් දැන් ඔබ කල්පනා කරන්න ඔබ දුර බැහැර ගමනක ගමන් කරනවා. චාරිකාවක යනෝ යන අතර මගදී ලස්සනට මල් පිපිලා තියනෙන මල් ගහක් දකිනා ඒ මල්ගහ දැකලා එතන නැවතිලයි මල් ගහේ පැළයක් කපි අරගන එනවා දුර බැහැරගෙවලා නැවතත් තමන්ගේෙ ගෘහයට අරංගෙන ඒ මල්ගහා මලානික ලා මොකද මලානික වෙලා තියනෙ ඒ මල්ගහට අවශ්‍ය වතුර නැති නිසා ඒ මල්ගහහා පෝච්චයක හදල අපි ගේ ඇතුළි තියාගත්තොත් ඉර ආලෝකය අහිමිවීම හෙත්තු කොටගෙන ඒ මල්ගහා පවතින්නේ නෑ ශරීරයක් මෙහෙම ක්‍රමෙන් පැවතිලා ආපෝධාතුව විනාශයට පත් කරනවා ජල ස්වභභාවය නැති කරනවා තේජෝධාතුව තුළින් ප්‍රශ්නය තුළින් තරුණ දරුවන් වගේ ද වයසකයගේ හම, මටසිලිටිද මුරුදයිද දිරාග එල්ලිලාග ස්වභාවයක්. අ වතුරු නැතුව පවතින බෝගයක් වගේ ගහක් වගේ. එනිසා මේ ශරීරය පවතින්නේ පටවී ආපෝ තේජවායෝ කියන මේ තාතුූන් මත ඒෑ සංයතිය වෙනස්වීම හේතු කොටගෙන තිරාවට පත්වෙනවා වෙනස් වෙනවා. එනිසා පින්වත්න චරාද ධර්මය චරාවට පත්වීම අපි හැම දෙනාම සෑම දිනකවු මෙනෙහි කල්ලා සරී ජීවිතය පිළිබඳ. හොඳ අධිෂ්ඨානයක් ධර්මානුකූලව හදාගන්නට අවස්ථාවක් සලසගන්නට ඕන පෙරනවා. භික්ෂුවක්, භික්ෂුණයක් උපාසිකාවක් කිහි පැවිදි. සියලු දෙනාම මේ සරීරයේ මේ ස්වභාවය පිළිබඳ නිරන්තරයෙන් මෙනෙහි කරන්නට අමා මෑනි බුදුපාණන් වහන්සේ අනුදැන වදාරනවා. නිසා එයට සුදුසුම වෙලාවතමයි මේ පිම්බාර උදෑසෙන. චරාවට පත්වෙනවා කියලා වයිස්සට යනවා කියලා. ඒකට කැමැත්තක් ඇති කරගන්න නෙවෙයි බුදුපියාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ පිළිබඳ යථාවබෝධය ඇතිකරගන්න සත්‍යය තේරුන් ග්ඩ එ යොබ්බන මදේ ඇතිකරගන්න බොහෝ දෙනෙක් මම වයිසට යන්නෑ තරුණ කාලෙ හැමදාම තියෙන කියලා කල්පනා කරත් මොකදවෙන්නේ එයා ඒ එයින් මත්තලා තාරුණය තුළ මත්වෙලා අසරණ භාවයට පත්වෙන වන පින්වත්න. එවගේම ආරෝග්‍ය මදෙෙන් මත්තල මටන උනක්හෙෙන් පිරිස්සාවක්වත් නෑ බලන්ඩකු නිතරම අඩනයක දොඩනය එක හෙරි දෙනවා මෙහෙරි දෙෙනව කිය කියා මේ කට්ටිය කියවනවා මමනං හෝ රෝහලකට ගියපු කාලයක් මතක නෑ කියලා ආරෝග්‍ය මදෙ නිරෝගී බව පිළිබඳ ඇතිවන තමන්ගේ හිතේ මතුව උද්දාමය හේතුකොටගෙන එයින් කාලයගත කරන පිරිස් කොයි තරන් දුකට පත්වෙනද. හදිසිය ලෙඩත් දුකක් හැදුනාහම් කොයි තරං අසරන වෙනවාද. ඉතින් මේ ධර්මය මෙනෙහි කරගෙන හිටිය අනං ඥම් කිසි කෙනෙක් ජීවිතේ අපිටත් මේ ලෙඩ රෝගවලට පත්වෙන්න පුළුවන් ඉන්නත්නී යන්න. පිළිකා රෝහලට යන්න අනිවාරයම අපි ජීවිතයේ ස්ොභාවේ පිළිබඳ තේරුන්ගන්න මේ දරුවනුත් එෙක්කරගෙන යන්න මේ සරීරයේ සත්‍ය කියල දෙන්න. එහෙම කියලදීල මේ සරීරයේ නීරෝගිමත්ව පිහිටෝගන්න ඒ අය සියලු දෙනාම පෙළගස්වන්න. ඒ අයට උනන්දුවක් ඇති කරන්න. මානසික රෝහලට යන්න. අපි ආයුතුම තැන් ඒ තැන්වලට ගිහාම නොඒෙක් තරාතිරම්වල මිනිස්සු. මේ දුකට පත්වෙලායින ස්වභාවේ තේරේරු. අද ලෝකයේ කොයි තරං අංගවිකලාය. මේ ශරීරයේ පවතිී ඕෝන අංග්‍යයන් සම්පූර්ණ නොමැති පිරිස. කොයි තරන්නං ඉන්නවද. ඒ අතර ඔබට ඔබගේ අම්මා තාත්තා. මේ අතපායි හතරණ රුපාද්‍රීතව විිහිකරලා තියෙනවා. ඔබට මේ බණහන්න ොද. මේ ඇස කන ලබාදීල තියෙනවා. එනිසා ඒ පිළිබඳ තෘප්තිමත් වෙන ගමන් නිරන්තරයෙන්ම ජීවිතයේ ස්වභාවේ ධර්මානුකූලො මෙනෙහි කරන්න බුදුපියාණන් වහන්සේගේ දේශනාව. තුන් එනි කාරණයාමා ව්‍යාදිිදම්මොහොම් මහි ව්‍යාදී අනතීතෝති අ බින්නම් පච වෙක්කකි තබා ලෙඩවීම තරණය කරන්න යම් කිසි කෙනෙකුට පුළුවංකම තියෙනද. ලෙඩ නොවීන්න පුළුවංකම තියෙනවාද. අපිට උනක්හෙම් පිරිසාවක් හැදෙන්න්න නැතුව ජීවිත කාලේම ජීවත්ව එන්නට පුළුවන්ද. කිවිසු මක් යන්නේ නැතුව ඇනුමක් යන්නන්නේ නැතුව. ජීවිත කාලෙ ජීවත්වයෙන්න්න පුළුවන්ද උදැස්සනට හාරගන්නවා දාවලට ආහාරගන්නවා. සවස්කාලෙට ආහාරගන්නවා ඒ අතර මැද ආහාරගන්නවා ජිගච්ඡා පරමාරෝග. අපිට නිත්තරම හැදෙනලෙඩ බඩකින්න. නිසා නිරන්තරයම අපේ ජීවිතයේ පුරාවටම අපි කල්පනා කරන්න ඕන මේ ශරීරය මේ පටවී ආපෝ තේජෝවායෝකෙනමී. ාතුූන්ගෙන් හටගන තියෙන්නේ. ති වාපිත්සෙම් කිපීම හේතුකොට ගෙන චක්කු රෝගෝ, සෝතරෝගෝ, ගානරෝගෝ, ජිවහාරෝගෝ, කායරෝගෝ, සීසරෝගෝ මුන්නරු මුකරෝගෝ, ධන්තරෝගෝමී විදියට තක්වන රෝග පීඩාදීන්ට ගොදුරුුවෙන්ඩ පුළුවන්. මේ රෝග පීඩාදිීන් අපට වේවා කියල ප්‍රාර්ථනා කරන්නට නෙවෙයි ඒ පිළිබඳ යථාර්ථය ධර්මානුකූලොෝ මෙනෙහි කරන්නටයි මේ දේශනාව දේශනා කරන්නේ නිතරම ඒ පිළිබඳ මෙනෙහි කරන්නට කියලා කියන්නේ ඒ තුළ අපිට ආරක්ෂාව සැලසෙනවා ධර්මී ආරක්ෂාව සැලසෙනවා අපි ව වහා සත්‍ය අවබෝධ කොට ගන්නවා ලෙඩ හැඳුණු වෙලාවට තනිවම රෝහලේ ඒ ලෙඩ දේ ඉන්න වෙලාවට ධර්මය මෙනෙහි කරගන්නට සිත ශක්තිමත් කරගන්නට අපට පුළුවංකම ලැබෙනවා. මේ ධර්මය මෙනෙහි කරලා තිබුණේ නැත්නම්. එවැනි අසරන අවස්ථාවකදී පින්වත්න කායිකලෙඩට වැඩිය අපිට බලපාන මනසේ ඇතිවන ලෙඩ. මනසේ ඇතිවන දුකපීඩාව මනසේ ඇතිවනේ ශක්ති අහිමුණ වෙලාවට කයේ රෝගී තත්ත්වයට දරන්න බැරුව ඒකායිකවත් මානසිකවත් දුර්හල තත්ත්වයට පත් වෙලා පී දුකට පත් වෙනවා. ඒ රෝගෙන් ගොඩගන්නට ගොඩහන්නටශක්තිය අපි අහිමි කරගන්නවා. එනිසා නිරන්තරෙන් මේ ප්‍යාධි ධර්මය මෙනෙහි කිරීම තුළ අපට මෙලවජීවිතය සැනසීමත් ශංසාරික සුවයත් ඇති කරගන්නට පුළුව අංකම ලැබෙනවා. ඊළඟ කාරණය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතර සිහිපත් කරන්නලු මරණ ධර්මය. මරණය කියන න්‍යයායි ධර්මය අපි හැම දෙනාටම ගුදුරුවෙනවා මූුණ දෙන්නට සිද්ධ වෙනවා කියලා. හිතන්න කල්පනා කරන්න. තැන් අද පේනවා මේ මඇත්ත කාලේ වසංගත තත්ත්වයක් ඇවිල්ලා කොයි තරන්නං මරණයට පත්වනාද. එවගේ යුද්ධ ගිනි හේතුවෙන් කුඩා දරුවන්. ජීවිතයේ පටන්ගන්න මොහොතේ. කොයි තරනං විශාල පෙරිෙසක් මරණයට පත්වෙනවාද අද ලෝකේ. මේ දේශනා අවශ්‍රවනය කරන නිමේසේ කී දෙනෙක් නං මරණයට පත්වෙනවාද කී දෙනෙක් නං උපත්වය ලබනවාද. මේක තමයි සසර කියලා කියන්නේ. එනිසා පින්මත්න මරණය කියන ඥායිධර්මය රාත්‍රී නින්දට යන්න මොහොතේ ඔබ මෙෙහි කරනවනම් මෙනෙහි කරන්න ටෝන මං මේ නිද නින්දට යන මොහොතේ උදෑසන අවදි වුණ මොහොතත් මේ අතර කාලේ තුළ මගේ ජීවිතේ මට අහිමි වෙන්න පුළුවන් රා්‍රී ඉදට යන විට කල්පනා කරන්න. එහෙම නින්දට ගියාට පසුව උදෑස නවදි වෙනවා. අවදුනාට පස්සේ නැවතුවරක් අපිට කල්පනා කරන්නට පුළුවන් මේ උදෑසන සිට රාත්‍රී නැවතත් මේ නිවසට එන්නට පළමුුව මගේ ජීවිතේ මට අහිමි වෙන්න පුළුවන් බලනමේ මෑත්තක සිදුවුණ අනතුරු නොහිතුපුූ ඉදිහ අනතුරු පස්රථයක් තුළට ගසක් වැටිලා දී දෙනෙක් නම් මරණයට පත්වනාද. එවගේම නොහිතූ අවස්ථාවන්න අනුතුරුවලට පත්වනො. මේක තමයි ජීවිතය ස්වභාවේ එය සේවේවා කියල ප්‍රාර්ථනා කිරීම නෙවෙයි කරන්න ට ඕන නිරන්තරයෙන්ම මරණය කියනන ආයධර්මය උස තුළත් උඩා අවදිය තරුණවද වයසට ගහා පසුවත් මේ ස්වභාවේ අපි කාටත් මුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළගකාරණය තමයි අපි ප්‍රිය කරන දේවල්. අපේ අපි ටහහිමි වෙනවා. අපි ආදරයෙන් බලාගන්නාය අපි ටහිමි වෙනවා. පුංචි කාලේ පාසල් අවදිය සිටපු පිරිස්. අපිට මේ අවදී වෙන විට දකින්න ලැබෙනවාද තරුණ කාලේදී වගකීම් වැඩි වෙන විට ඒ කුඩා කාලෙදී ඇතිකරගත් සම්බන්තා හිමි වෙලා යනවාඒවගේ රැකීආයස්ථානය ඇතිව වෙන සම්බන්ධතා ඒ රැකිය අයස්ථානෙන් අපි විශ්‍රාම ගිහාම දවසි දවස ඒ සම්බන්ධතා නැතිවෙලා නවා වහස්සට ගිහාම එකක්කික් කියෙන අපි හැරයන මරණයට පත්වනවා. මේක තමයි ස්වභාවේ අපි ප්‍රිය කරන බොහෝදේ අපි ළඟට එන්නේෙ නෑ. එනිසා මේ ස්වභාවේ නිතරව මෙනෙහි කළම යම් කිසි ප්‍රිය කරන කෙනෙක් ඔබත් සමග විරසක වුනෝතින් අමනාපය වුනෝතිං ඔබ හැර ගියෝතින් පිහියෙන් ඇනගන් සියදි විහානි කරගන්න නොක් ඉදිහ පීඩාවන් වලට තමන් විසින්ම තමන්ට දඬුවන් දෙන්න උත්සාහ කරන්නේ නෑ. ඒ තැනැත්තා හෝ තැනැත්තිය ඉතාම හොඳින් ධර්මය දන්නවා නං ආමේක තමයි බුදු හාමුදුර දේශනා කරපු ධර්මය ප්‍රිය වස්තුූන් සමග නිරන්තරව අපට කටුතු කරන්නට සිද්ධවෙන්නේ නැහැ. ප්‍රියවිප්පයෝගය ීවිතේ පුරාවටම සසර ඉපදෙනවනං අපි හැමෝටම මුණ දෙන්නට සිද්ධ වෙන ධර්මයක් දුකක්. මෙන්නදේ නිතරම මෙහෙහි කරන්නට බුදුපියාණාන් වහන්සේ දේශනා කරනු. එළඟට අවසාන කාරණය කම්මස්සකෝම්හිී, කම්ම දායාදු කම්ම යෝනිී කම්ම බන්දු කම්ම පටිසරනු. මේ විදිහට කල්පනා කරලා යම් කිසි අයහපත්දයක් කරොත් පාප ධර්මයක් සිද්ධකරොත් ඒක මගේ පිටිපස්සෙන් ගමන් කරනවා කියලා නිතර නිතර සීපත් කරන්න. වැරදි කරන්නේ කුසලේටම සිත නැබරුුවෙනවා. ඒ තුළ මෙලව සැනසීම ලැබෙනවා. සංසාරික සුවේ ලැබෙනවා. උතුම් චතුරාර් සත්‍යවබෝධය ලබන්නට මේ උතුම් දේශනාව පිටිවාාලක් වෙනවා. ඉංස්ත්‍රවනය කන ලද ධර්මයානි සංසතුලින් ඔබගේ මෙලව, සියලු කටයුතු සරප්‍රකාරයම සාර්ථ කරගන්නටත් වගේ විශේෂ වසේ මේ උතුම් ධර්මදේශනාව ලෝපුර කාශිණය කරන්නට සැදැහැසිතින් යුක්තව මඟ පෙන්නන හිරුTVව නාලිකා ප්‍රධානිතුමන් ඇතුළු ආගමිකාන්සේ පින්නත් හැම දෙනටමත් ශ්‍රවණය කරන ඔබටත් පවුලි හැම දෙනාටමත්. මේ උතුම් ධර්මාණ සංසතුලින් මෙලව සැනසීමවේවා පරලෝක වසෙන් ඔබත් අපත් ප්‍රාර්ථනා කරන චතුරාරි සත්‍ය අවබෝධයම වේවායි ප්‍රාර්ථනා කරම්. ආකා සට්හාාච බුම්මට්ටා දේවානාගා ම හිද්දිකා පු්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරකන්තුලෝකසාසනං හැම දෙනාටම උතුම් නිර්වානාවබෝධය වේවා සමාජ සංගායනා